සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේදුවේ. මේ දවස්වල අපි මෙනෙහි කරමින් යන්නේ ජීවිත චර්යාවට ගොඩක් සමීප දේවල්. එනිසා අද ඉතාමත් පැහැදිලිවම මේ වචනේ කියනවා, කල්පනා නොකර කිසිවක් නොකරන්න. කල්පනා නොකර කිසිවක් නොකරන්න. එවිට ඔබේ ක්‍රියාව ගැන ඔබ කනගාටු නොවන්නේ. අද අම්මේ තාත්තේ පුතේ දුවේ කල්පනා කර කර ඉන්න අද මිනිසුන්ව හුරු කරලා නැහැ. නිකමට හරි මේ මනියන් කල්පනා කරගෙන හිටියොත් අනිත් ඇයිලම නන්ද කියන්නේ ප්‍රේස් ද ලෝඩ්, දැන් එයා මහා ගැඹුරු දෙයක් කල්පනා කරමින් ඉන්නවායි කියලා. මොනවාද කියන්නේ? මොනවද අනේවා මේ කල්පනා කරන්නේ? මොනවද වට මේ කල්පනා ගන්න තියෙන ප්‍රශ්නේ? ඔහේ නිකන් ඉන්නකො අපි ඉන්නවා වගේ. එනිසා මිනිස්සුන්ට පොඩි කාලේ ඉඳලා ළමයින්ට කල්පනා කරන්න වෙලාවක් දෙන්නේ නැහැ. කල්පනා කරන්න හුරු කරන්නේ නැහැ. කොහොමද කල්පනා කරන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. එනිසා කල්පනා කරනවයි කියන එක අද මේ මොහොතේදී අඩුපාඩුවක් වශයෙන් තමයි දකින්නේ. ඒක ප්‍රශ්නයක් ආපුවාම කරගියා ගන්න දෙයක් නැතුව ඉන්න මොහොතක් වශයෙන් විතරයි හිතන්නේ නැහැ. කල්පනාව කියන දේ අවදි වීමයි. අවදි වෙලා ඉන්නවා. තමා ගැන අවදි වෙලා, තමාගේ සිතුවිලි ගැන අවදි වෙලා, තමාගේ ක්‍රියාව ගැන අවදි වෙලා, අනාගතේ කරන්න යන දේ ගැන අවදි වෙලා, අනාගතේ කතා කරන්නට යන වචන මාලාව ගැන අවදි විච්ච කෙනෙක් බවට පත් වෙන්නට උනේ රත්තරනම් මේ තාත්තිපතිතුමේ. අද ගොඩක් වෙලාවට මේ කල්පනාව අඩු කරලා ගොඩක් අය මලන කියන්නේ මං එච්චර ඕක කරද්දි කල්පනා කරේ නෑ යන්නේ, ඒකයි මට මේ වැරදුනේ. එනිසා ගොඩක් වෙලාවට අද කල්පනා කරන්නේ නැතුව වැඩ කරපුවාම මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිඵල තුල ඔබට මට නැවත වතාවක් සතුටක් ඇති වෙන්නේ නැහැ. කල්පනා කරලා ප්ලෑන් කරලා මේ මොහොතේදී යමක් කරාට පස්සේ ස්ටෙප් බයි ස්ටෙප් ඔබ මේක කරනවා, මේක කරනවා, මේක කරනවා, මේක කරනවා, මේක කරනවා, මේ ඔක්කොම කරලා ඉවර වෙදී මේ ප්‍රතිඵලය ලැබෙනවා කියන තැනට ආපුවාම ඔබේ ජීවිතය තුළ එතකොට තමයි රත්තරනම් මේ තාත්ති පුතේ දුවේ සැබෑ සතුට කියන දේ ජීවිතේ ලැබෙන්න පටන් ගන්නෙ. ඒ නිසා තමයි අද ගොඩක් අය කරපු දේවල් තුළ කලකිරිලා ඉන්නේ. අපරාදී නේ, ඒක කරාට වඩා හොඳයි නිකන් හිටියනම්. දැන් ඉතින් ඉතුරු වෙච්ච දේකුත් නැහෙනේ, කරගත්ත දේකුත් නැහෙනේ නේ. ඉතුරු වෙච්ච දේකුත් නැහැ, කරගත්ත දේකුත් නැහැ, වාසියකුත් නැහැ, කිසිම දෙයක් නැහැ. අන්තිමට නිකම්ම නිකම් බැනුම් අහගත්ත දේ විතරයි ඉන්නේ කියලා කියනවා. ඇයි හිතන්නේ නැතුව කරලා? එනිසා රත්තරනම් මේ තාත්ති පුතේ දුවේ කල්පනා කරලාම දේවල් කරන්න. නිකම්ම නිකම් මේ හැඟීම් වලට විතරක් වහල් වෙන්න එපා. අනේ මට මේ මොහොතේදී එහෙම හැඟීමක් ආවා, මං කරලා දැම්මා. එනිසාද ගොඩක් වෙලාවට හැඟීමක් ආපු විදිහට තමයි දේවල් කරලා යන්නේ. අරගෙන බලන්න බස් එකේ යන මිනිස්සු කොහොමද ඒ බස් එකේ යන්නේ, කෝච්චි යන මිනිස්සු ටික කොහොමද යන්නේ, පයින් යන මිනිස්සුත් කොහොමද යන්නේ, හොඳ වාහනයක යන මිනිස්සුත් කොහොමද යන්නේ, මේ කාල පරිච්ඡේදේ කල්පනා කරලාද මේ වැඩේ කරන්නේ? නැහැ. සමහර වෙලාවට ජාගරසිත ඇවිස්සිච්ච නිසා කරනවා, හැඟීම් වලට වහල් වෙලා කරනවා. ඒ නිසා ඒකේ ප්‍රතිඵල එනකොට තමයි, අතුරු ආබාධ එනකොට තමයි, නීතිය ඉස්සරහ පිට යන්නට වෙනකොට තමයි අන්තිමට කියන්නේ මං එච්චර ඕක දුර දිගෙයි කියලා හිතුවේ නැහැ කියලා කියනවා. ඒක ඔබට මට නිදහසට කරුණක් නෙමෙයි. එනිසා පොඩි කාලේ ඉඳලා ළමයාව හුරු කරන්න, ඔබේ භාර්යාව හුරු කරන්න මොනවටද? කල්පනාවේ ඉන්න. එනිසා කල්පනාවේ හිටියේ නැත්තම් ගෙදර තියෙන බඩු ටික ගැනවත් කල්පනාවක් නැහැ. වීදුරුව තිබිච්ච එක දන්නේ නැහැ, මේ කණ්ණාඩිය දන්නේ නැහැ කොහෙද කියලා, සෙටප් එක දන්නේ නැහැ කොහෙද කියලා, ස්ක්‍රූප්පු නියනේ කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ, කිසිම දෙයක් තිබුණයි කියලා දන්නේ නැහැ. එනිසා කල්පනාවෙන් හිටියොත් මේ පැන්සල පවා ඔබට මතකයි. මොකද ඔබ කල්පනාවෙන් ඉඳලා තියෙනවා. එනිසා ඔබේ වත්තේ ගහක ගෙඩියක් තිබුණා නම් ඊට පස්සේ ඔබට ඒ කල්පනාව තියෙනවා. එනිසා කවදා හරි ගෙඩිය නැත්නම් ඔබට අහන්න පුළුවන් මෙතන ගෙඩියක් තිබුණාද නෑ නේද? කල්පනාව නැත්තම් කාර්ය
ජීවිතේ ගොඩක් වෙලාවට මේ තාත්ති පුතිද්වේ කරන කිසිම දෙයක් තුළ සතුටක් ලැබෙන්නේ නැහැ. එනිසා කල්පනාවෙන් ඕනකමකින් දේවල් කරලා බලන්න. එදාට තමයි අම්මේ තාත්ති පුතිද්වේ ඔබට සැබෑ සතුට කියන දේ ජීවිතේ ලැබෙන්නේ. චෙස්වේ.